අද බැලුවොත් එහෙම සංචාරක ව්‍යාපාරයේ ඉදලා තියෙන කනගාටුදායක තත්ත්වය තුළ මේ සංචාරක ව්‍යාපාරයට හිමිකම් කියන්න කිසි කෙනෙක් නැති තත්ත්වයක් තමයි යම් කිසි පිරිසක් මේක අතට අරගෙන මේ සංචාරක ව්‍යාපාරයේ රූකඩයක් වශයෙන් සංචාරක ව්‍යාපාරයේ යෙදලා ඉන්න පිරිස රූකඩයක් බවට පත් කරමින් සංචාරක ව්‍යාපාරයේ ප්‍රයෝජන ලබා ගන්න තමන්ගේ බලපොළුවන්කාරකම දේශපාලන ශක්තිය යොදා ගනිමින් මෙන්න මේ සංචාරක ව්‍යාපාරයේ වලපල්ලට අර යාමේ ක්‍රමවේදයක් දැන් පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි පැහැදිලිවම කියනවා මේ කට්ටියට ප්‍රධානම හේතුවක් වශයෙන් අපි දැක්කා සංචාරක ව්‍යාපාරයේ මේ ලංකාවේ තියෙන හැම වෘත්තියකටම වෘත්ති සමිතියක් තියෙනවා. හැබැයි මේ සංචාරක ව්‍යාපාරයේ තමයි මේ වෙනකන් වෘත්ති සමිතියක් නොතිබ්බ එකම ව්‍යාපාරය. ඒ නිසා අපි ඔය පැහැදිලිවම ඔය දේශපාලන බලය ඔය මුදල් වල බලය තියාගෙන ඉන්න පිරිසට අපි අභියෝග කරනවා අදින් පස්සේ අපි කියනවා සංචාරක ව්‍යාපාරයේ වෘත්ති සමිතිය තමයි තීන්දුව తీරන කරන්නේ. ඒ නිසා කරුණාකරලා තමන්ගේ දේශපාලන බලය තමන්ගේ රටේ තියෙන තමන්ගේ ආර්ථික ශක්තිය පෙන්නලා මේ සංචාරක ව්‍යාපාරයේ යෙදලා ඉන්න මේ අහිංසක මිනිස්සු තාඩණයට පීඩනයට ලක් කරන්න සූදානම් වෙනවා නම් අන්න අපි අභියෝග කරනවා අදින් පස්සේ ඒ සියල්ල නතර කළ යුතුයි. ඒ නිසා අපි කරුණාකරලා කියනවා ඔය කියන ස්ලයිඩෝ ආයතනය ඇතුළු අනිත් ආයතන තුනට අනිත් ආයතන දෙකට කරුණාකරලා ඔබතුමාලගේ පුටු ටික අකුලනවා ළඟදීම අපි අනිවාර්යෙන් ඒක කරනවා. මොකද ඔබතුමාලා ඔබතුමාලා මේ වෙනකන් මේ සංචාරක ව්‍යාපාරයේ වලපල්ලට අරන් ගිහින් තියෙනක අපි අද වෙනකොට දැකලා හමාරයි. ඒ නිසා අටුවා ටික ඒ සඳහා අවශ්‍ය නැ කරුණාකරලා පැහැදිලිව තේරුම් ගන්න මේ සංචාරක ව්‍යාපාරයේ අයිති මේ දේශපාලනය කරන මේ මිනිසුන්ට නෙවෙයි මේ සංචාරක ව්‍යාපාරයේ තැඹිලි ගෙඩිය කපන මිනිහා ඉදන් මේ දහඩිය වගුරන මේ කර්මාන්තකරුවන්ට මේකේ අයිතිය ගෙනදෙන විදියට අපි සංචාරක ව්‍යාපාරයේ ඉදිරියට මෙහෙවනවා. ඒකේ වගකීම අස්පා සංවිධානය සමස්ත ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංවිධානයේ අනිවාර්යම ගන්නවා. මම ඒකත් තිලක් වීරසිංහට කියනවා. ඔබතුමාගේ දුව නාමල් රාජපක්ෂට දුන්නට කමක් නැහැ. හැබැයි මේ සංචාරක ව්‍යාපාරය ඔබතුමාගේ බූදලයක් කරගෙන හැබැයි තමගේ බෑනට දෑවත් දෑවත්තක් වශයෙන් දෙන්න අපි මේ මිහිපිට ජීවත් වෙනකන් ඉඳ දෙන්න. ඔබතුමාට අපේ ජීවිත විනාශ කරන්න පුළුවන්. අපි ඔක්කොටම රෙඩි. අපි ප්‍රශ්නයක් නැහැ. ඉපදෙන්නත් එක වෙලාවයි මැරෙන්නත් එක වෙලාවයි. ඒ නිසා දිවිහිමියෙන් මේ සංචාරක ව්‍යාපාරයේ ඉදිරි අනාගතය වෙනුවෙන් අපි කටයුතු කරනවා සමස්ත ලංකා සංචාරක ව්‍යාපාරයේ සංගමයේ වෙනුවෙන්. ඒ නිසා අද ඉඳන් අපි කියන්නේ මේ ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ නොතිබුණ ඒ වෘත්තීය සමිතිය බිහි කළා තමයි අද සමස්ත ලංකා සංචාරක ව්‍යාපාරයේ වෘත්තීය බිහි කළා තමයි ඔබතුමාට අභියෝග කරන්නේ. පුළුවන් නම් අභියෝගය බාර ගන්න. අද මේ පිටිපස්සෙන් තියෙන මේ ලෝගුඩිකේ පේනවා ඔබතුමා එදා මාධ්‍ය සාකච්ඡාත් යන කතා කරලා කිව්වා මෙන්න අපේ සංවිධාන අපිට මෙච්චරක් තියෙනවා කියලා. අපි නෑ පෙන්නලා තියෙනවා. පුළුවන් නම් ඔබතුමාට අභියෝගයක් බාර කරනවා මේ වෙලාවේ. පුළුවන් නම් මෙන්න මේ වගේ මාධ්‍ය සාකච්ඡාවක් කියලා ලංකාවේ තියෙන සංවිධානය එකතු කරලා ඔබතුමා කියන්න අපිත් එක්ක හිටගෙන ඉන්න මේ පිරිස කියලා. අපි පැහැදිලිව නොබියාබි නම් වශයෙන් කියන්න කිව්වොත් මට මේ මාධ්‍ය සාකච්ඡාවේ පැයක් විතර මේ නම් ටික කියන්න වෙනවා. ඒ නිසා නම් වශයෙන් මම කියන්නේ නැහැ. අපි පොඩි සලකුණක් විතරයි ඉඟියක් විතරයි ඔබතුමාලාට අපි දෙන්නේ. ඔය පුටු තුන අකුලලා ඔළුවේ තියාගෙන යන තත්ත්වෙට අපි මේක ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා කරුණාකරලා කියනවා මේක තවත් වලපල්ලට ඇදගෙන යන්න එපා.